Samsung ඒ ඇති මල්ටිවිටමින් සහ UV ෆිල්ටර්ස් දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මොන ගැන හිතන්න? අපි ඇතිතරම් පරීක්ෂණ දැකලා තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාව වාර්තා දැකලා තිබෙනවා. අධිකරණේ නඩු දැකලා තිබෙනවා. නඩු විභාග වෙන ආකාරය දැකලා තිබෙනවා. හැබැයි අපිට ඒ හැමතැනකම ගැටලුකාරී සත්‍යයක් නිර්මාණය කරලා තිබෙන මොකක් විසින්ද අරමුණ කුමක්ද? මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න නම් ආයතන තුනක් නිසි පරිදි මැදිහත් විය යුතුයි. එක පරීක්ෂණ කරන ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. දැන් මූලික වශයෙන් මෙහි වගකීම බාර අරගෙන තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කරන්න පුළුවන් අවශ්‍ය නම් සැබෑ තොරතුරු වසන් කොට සැබෑ සිද්ධි යටපත් කොට වෙනක් චිත්‍ර මැවීම සඳහා වුණ පරීක්ෂණ දියත් කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න දැන් මේ දවස්වල සාකච්ඡා අඩබඳු වෙන ප්‍රධාන ප්‍රශ්නේ සාරා ජස්මින්ගේ ප්‍රශ්නේ. සාරා ජස්මින් යනු කටුවා පිටියේ පල්ලියේ බෝම්බේ පුරවාගත් කෙනාගේ බිරිඳ. සමහර සාක්ෂිවල සටහන් වී තිබෙනවා මොවුන් බෝම්බ නිර්මාණය කිරීම සඳහා සමහර ඉංග්‍රීසි වීඩියෝ පට ඔවුන්ට දෙමළ භාෂාවට පරිවර්තනය කරලා දුන්නේ සාරා කියන කෙනායි කියලා. ඒ වගේම සාරාන්ගේ බිරිඳ දීපු කට උත්තරවල තිබෙනවා සාරා විටින් විට විවිධ කණ්ඩායම්ක දුරකථනයෙන් සාකච්ඡා කරපු බව. ඒ නිසා මේ පරීක්ෂණේ වැදගත් සාධකයක් තමයි සාරාට සාරා ජස්මින් කියන ඇයට සිදු වූයේ කුමක්ද කියන පරීක්ෂණය. දැන් මොකද සිදු වෙන්නේ? DNA පරීක්ෂණ දෙකකදී ඒ කියන්නේ අවසාන දීපු පුරවා ගන්නන්ද බෝම්බවලදී ස්ථාන දෙකකදී භූමිදා ඒගොල්ලෝ වලලා දැමුවා. ස්ථාන දෙකේම කොටස් අරගෙන පරීක්ෂණයට භාජනය කරා. හැබැයි ඒ කිසි කොටසක සාරා ජස්මින්ගේ ඇයගේ මව සමග DNA සමපාත වුණේ නැහැ, සමගාමි වුණේ නැහැ. ඒක ජනාධිපති විමර්ශන වාර්තාවේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. ඒ වගේම බෝම්බේ පුපුරාගත් බෝම්බේ පුපුරාට පසුව සාරාන්ගේ බිරිඳ ආදිය ඇයට සිහිය එන අවස්ථාවේදී ඇය ඡායාවක් දැක්කා. ඒ ඡායාව සාරාගේ බව ඇයට හැඟුණා කියලා ඒකට ප්‍රකාශයක් තියෙනවා. ඒ වගේම තව කට උත්තර තිබෙනවා සාරාව යම් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ක රැගෙන ගිය බවට කට උත්තර තිබෙනවා. ඒ නිසා ජනාධිපති විමර්ශන වාර්තාවේ නිරීක්ෂණය වෙන්නේ සාරා ජීවතුන් අතර ඉන්න බව වගේ දල අදහසක් ඉදිරිපත් කළා. ඇය මෙම ක්‍රියාවලිය ඉතාමත් වැදගත් සාක්ෂියක්. හැබැයි පරීක්ෂණයක් දියත් වෙලා අවසාන දින මොකද්ද? DNA පරීක්ෂණයල නැවත තහවුරු වී ඇත. ඇය එදා බෝම්බේදී මිය ගිපු බව. දැන් මොකද කරන්නේ? DNA පරීක්ෂණ දෙකකින් ඉලදරව නොවුණු ඇසින්දුට සාක්ෂි වලින් තහවුරු වුණු ඇයව මිය ගිය අය කියලා නැවත DNA පරීක්ෂණයකින් තහවුරු වෙනවා. එහෙනම් අපිට පරීක්ෂණය දියත් කරන්න පුළුවන් සාරාව අත්අඩංගුවට ගැනීම සාරාව පසුපසම බායගෙන පරීක්ෂණය දියත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාරාව අතුරුදහන් කිරීමේ පරීක්ෂණ දියත් කරන්න පුළුවන්. පරීක්ෂණ එහෙම කරන්න පුළුවන්. පරීක්ෂණ යන්න පුළුවන් සාරා පස්සේ. එහෙම නැත්නම් පරීක්ෂණ කරන්න පුළුවන් සාරා අතුරුදහන් කරන්න. නැති කරන්න. ඒ වගේම අපි කවුරුත් දන්නවා තාත්තමුද්‍රා හෝටලේ බෝම්බේ පුපුරා ගන්න හදපු ජමීල්ව දෙහිවල ටොපිකල් ඉන් කියන හෝටලේ බෝම්බේ පුපුරා ගත්තාද දුරස්ථ පාලකෙක් විසින් පාලනයක් විසින් ඔවිටපු දන බෝම්බේ පුපුරා ඝාතනය කරාද කියලා සැකයක් තිබුණා. ඒතර පරීක්ෂණය වුණා මේ වන්න පුළුවන් ඔව් විසින් බෝම්බ පුපුරා ගත්ත කෙනෙක් විදියට. එහෙම නැත්නම් පරීක්ෂණ මෙවන්න පුළුවන් සත්‍ය තොරතුරු හොයාගන්න පුළුවන් වෙන පිටස්තර කණ්ඩායමක සෙවුම් ඝාතනය කරාද කෙනෙක්. ඒ නිසා මම කියන්නේ මේකේ ඉදිරි පියවරදී වැදගත්ම සාධකයක් තිබෙන මොකද්ද? වැදගත්ම සාධකය තමයි පරීක්ෂණ. ඝාතකයන් ඝාතකයන්ට රැකවල් දෙන අය ඝාතකයන්ගේ රැකවරණයෙන් බලේ ඉන්න කණ්ඩායම කුමන්ත්‍රණකරුවන් කුමන්ත්‍රණකරුවන්ට ආරක්ෂාව දෙන කණ්ඩායම් කුමන්ත්‍රණකරුවන්ගේ ආරක්ෂාවෙන් බලේ ඉන්න කණ්ඩායම් මේ පරීක්ෂණය නිවැරදි ලෙස දියත් වීමට ඉඩ කඩ හදලා දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට ඉතාමත් වගකීමින් සහතිකයක් දෙනවා මේ පළමු කොටස මේ විසඳා ගැනීම සඳහා පරීක්ෂණ කරන ආයතන ස්වාධීනත්වයක් පරීක්ෂණ කරන ආයතන වලට රජයේ අරමුණක් නිශ්චිත ලෙස පැහැදිලි කොට නිවැරදි පරීක්ෂණයක් කරා මීට අවශ්‍ය තොරතුරු විල්දරව කර ගැනීමට අපි කටයුතු කරනවා. අපේ වගකීම. අපි දන්නවා අපේ රටේ පරීක්ෂණ වල ඉතිහාසය. තාජුදීන් ඝාතනය වෙනවා වග උත්තරකරුවෙක් නේ. ලසන්තව ඝාතනය වෙනවා වග උත්තරකරුවෙක් නේ. සිරසට බෝම්බ ගහනවා වග උත්තරකරුවෙක් නේ. සියතට අධිආරක්ෂක කලාපි බෝම්බ ගහනවා වග උත්තරකරුවෙක් නේ. කිට් නොයක පහර දෙනවා වග උත්තරකරුවෙක් නේ. උපාලි තෙන්නකොන්ට පහර දෙනවා වග උත්තරකරුවෙක් නේ. පොද්දල ජයන්ත්‍ර පහර දෙනවා වග උත්තරකරුවෙක් නේ. නාමල් කියන මාධ්‍ය වේදිකට පහර දෙනවා වග උත්තරකරුවෙක් නේ. ඒ කියන්නේ පරීක්ෂණ අසමත් වීමද වග උත්තරකරුවන් නැත්ති. වග උත්තරකරුවෙ සොයා ගන්න බැරි වෙන්නේ පරීක්ෂණ වල අසමත් වීම නෙවෙයි පරීක්ෂණ මෙහෙවීමේ දිශාව. ඒ සෑම ඝාතනයකටම සෑම අපරාධයකටම තාජුදීන්ගේ ප්‍රගීත් එක්නැලිගොඩගේ ලසන්තගේ ඇතුළු සෑම ඝාතනයකටම ඇඟිලි දික්වන ආණ්ඩුවට එහෙනම් මොකද කරන්නේ? අනික් සාමාන්‍ය හැම ඝාතනයකට වඩා වැඩියෙන් අවධානය යොමු කරලා පරීක්ෂණ කරලා සැබෑ ඝාතනකරුවන් හොයලා දෙන්න ඕන ආණ්ඩුව. එයි සමාජයේ පොදු ඇඟිල්ලක් දික්වකට තිබෙනවා ආණ්ඩුවට. නිසා හැම ඝාතනයකට වඩා වැඩියෙන්
ආණ්ඩුව තමගේ නිර්වචිතතාවය තහවුරු කර ගැනීම සඳහා ඒපිලමද පරීක්ෂණ කළ යුතුයි. හැබැයි ඒවා යට යන්නේ කුමක් නිසාද? ඝාතකයන් තමන් නිසා. මතද බලන්න. මේකත් යථාර්ථයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ අද පොදුමා සමාජයේම සැලකිත ප්‍රමාණයක විශ්වාස කරමින් තිබෙනවා. මෙය බලය ලබා ගැනීම සඳහා කරලද සාහසික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා. ඇඟිල්ල දික් වෙන පාලකයන්ට. එනම් පාලකයන් මොකද කළ යුතුවන්නේ? පාලකයන් කළ යුතුවන්නේ තමන්ගේ නිර්වචිතතාව වෙනුවෙන් තමන්ට එල්ල වී තිබෙන චෝදනාව වෙනුවෙන් අනෙක් හැම එකටම වඩා ප්‍රමුඛතාවය දීලා මේ පරීක්ෂණ මෙහෙවා සැබෑ වගේ උත්තරකරුවන් සමාජයට ඉදිරි කරන්න ඕන. සැබෑ වගේ උත්තරකරුවන් සමාජයට ඉදිරි කරනවා කියන එකේ සාධාරණ සැකේ මොකද තිබෙන්නේ? බලය ලබා ගැනීම සඳහා ලද කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කියන එක තව තවත් ආවුරු වීමක් මේක ඇතුලේ තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මේකේ පළමු අදියරය තමයි නිසි පරිදි පරීක්ෂණ මෙහෙවීම අන්න ජාතික ජන බලවේගයේ පාලනයක් කරතේ ඒක නිසි පරිදි අපිට කරන. ඒ වෙනුවෙන් අපිනේ අපිට ආරක්ෂා කරන්න ඝාතකයන් නේ. අපිට ආරක්ෂා කරන්න කුමන්ත්‍රණකරුවන් නේ. අපිටත් මේ පොදු සමාජයට තියෙන කුවමනාවක් තිබෙනවා. මේකේ සැඟවී තිබෙන කතාව දැනගැනීමේ සාපිපාසාවක් පොදු සමාජයට තිබෙනවා. ඒ වගේම වින්දිතයන්ට තමන්ගේ යුක්තිය පිළිබඳ සාකච්ඡාවක් මේක ඇතුලේ තිබෙනවා. එනිසා ඒක